I1න් එන YouTubeටියපෂනල්ලකඩොයාව සාධරයෙන් පිළිගන්නවා ආරම්බේදි මතකරනවා අපේ YouTubeපෂනල් එක සබස්කරයිබ් කරන්න ඒවගේම තමාල් අයිකරන්නේ ගමෙන්් කරන්න අපේ නවතම වීටියෝබ වෙතගෙන්ව ගන්න බෙල් අයිකරන එකත් ලික් කරන්න කියන මතක් කරනවා. අද අපි කතා කරන්න බලාපො රොත්තුය උසස් පෙළ විශෂයෙන් නිර්තිේශයට අයත් අභි නික්මන පද්ධිපන්තිය පිළිබඳව. සිරි ගුණසිංහ නිසදස් කවි පරපුරේ කැපේ පෙනෙන කවෙක් ඔහුගේ අභිනික්මන නැමති පද්ධ සංග්‍රහයේ නොපුටාගත් පද්ධපන්තියක් ලෙස අභිනික්මන පද්ධපන්තයා අපට හඳුනගන්න පුළුවන්. මෙහි වස්තුවිශ්්‍යය වී ඇත්තේ බෝධි සත්වයන්ගේ මහා පෙනික්‍රමණ ඇසුරින් ජීවිතය දෙස නවමො ඇසකින් බැලීම. එයින් කවි්‍යආපේක්ෂා කරනු ලබන්නේ ජීවිතේයට නව අර්ථකතනයක් ලබාදීමයි. මේ සැබෑ මනෝ විශ්ලේෂණයක් ලෙසද අපට හඳුනගන්න පුළුවන්. අපි තැම් පද්ධිපම්්දය කවි පිළිබඳව අවධානය යොමු කරමු. දුර බැහැර ගමනක්්‍ය දුකින් පිරුණු ගම්මනක්්‍ය. අඳුරකින් අඳුරට මාරු වනුගම්නනක්්‍ය. අඳුර සමග පොරබදිමින් විඩාවේ හඬ නිහැඩ කරමින් සැලෙන මසේ හති පෙරලමින්. පද්්‍ය ආරම්බයේදී සස්සර ගමනේ කඩුක බවහා දොෂ්කර බව කවියා හැඟවීමට උත්සාහ කරනවා. ඒවාගේම බෝසතාණන් වහන්සේගේ අභිනික්මන්න අඳුරකින් නොම්දුරට මාරුවන ගමනක් මෙන්ම අඳුර සමඟ පොරබැතුනු ගමනක් බවද කවියා පවසනවා. මෙහි අබූරු පාශාභාවිතයක් යොදා ගැනමෙන් කවයා සිදුහත් කුමරු ආලාර කාලාම ොද්දකරාම පුදත්ධයන ගුරුවරුන් වෙත කිය ගමන විමුක්තිය ලබා ගැනීමට නොහැකිූ බවද නිරූපණය කරනවා. අපි දැන්නේ පිළිබාඳවා වදාානයොමු කරමු. ඉඳ හිට කිසිවෙක් හිතගෙන කන්දක පඬිහුල අත්තෙන් දුන්නත් එලියග. කලාමැතිරෙක් මின் අඳුරු අවිද්‍යආකාසේ මොහොතකින් නැවත අඳුරෙන් වැසුණ. සිදුහත් කුමාරයා අලාරකාලාම උද්දකරම් පුද්‍යයන ගුරුවරුන් වෙද ියගාමනතුළින් විමුක්තිය ලබාගැනීම උදෙසා දරන ප්‍රාඥඥ ප්‍රමාණවත් නොවන බව මේ තුළින් හංඟවනවා. සිදුහත් කුමරුට වලින් වර ගුරුවරුන්ගින් ලැපුණු ආලෝකේහුළු අතු එලියකටරු උපකාර්තවත් කරන කවයා. ඒ අඳුරුව අවිද්‍යාවනෙමති ආකාසේ මැකී කිය කලාමැදිරී කුලෙස උපමාකරමින් හරියා පූර්වාකාරයකට උපමා රූපී භාෂාවක් භාවිතා කිරීමද දකින්න පුළුවන්. ඒවගේම තමන්ට එලිය සොයායාමට මඟ පෙන්නුවියන් කිසිවෙකුත් නොව අන්ධකාරයේ බව කවියා හවා දැක්වීමට උත්සාහකන්නවා. නිසදෙස් කවීන්ට ආවේනික අපූර පදසංගටනාවක් භාවිතා කරනසිරි කුණසිංහගේ කාව්‍ය ප්‍රතිභාව මෙ පද්ධපන්තිය මගින් මැනවින් නිරූපණය වෙනවා. ඒවාගේම ප්‍ර්‍යපන්තිය අවසානයේදී නාට්‍යංගනාවන්ගේ විකාරස්රූපය සිද්ධාර්ථ කුමරු අසුභවාදී ඇසකි නේ දෙෙස බැලූ ආකාරයදන් නාට්‍යංගනාවන්ගේ ජීවිතයේ අවාසනාවන්ත බවත් අංගවනවා අපි දැන්නේ පිළිබඳව අවධානය ඔොම්මු කරමෝ. ජීහිතය කොරවමින් කෙල පෙරානිරුවතින් වැතිරගෙනසිරි යහනපල්ලේ ගුලිවකුණු පණුවන් ගොඩක්සේ. මෙලෙස ප්‍රකාශ කිරීම තුළින් කවියා ජුගුප්සා රසේමෙන්ම හාස්සරසේද මදුකරමින් තමාදහසේතා රසවත්තා ආකාරයෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නවා. කෙළපෙරා නිරුවතින් යන ප්‍රකාශයේ මගින් නාටංගනාවන්ගේ විකාරස්වරූපය රසික මනස්ස තුළ වාක්චිත්‍ර මැවීමට සම්මුත්වෙනවා. ඒවගේම තමන්ගේ ජීවිතය සිරිය හන පාමුල පණුවන් ගොඩක්සේ වැතිරීම ජීවිතයේ ඇති අප්‍රසන්න තාවය හා තාවකාලික බව කවියා හැඟවීමට සමත්වෙනවා. මෙවැනි ආත්මයක නැවත නොයිපදීම සඳහා බිනික්‍රමණය කිරීම සාධාරණීකරණය කරන කවියා, ඒ බව පනුවන් ගොඩක්සේ යන බව උපමාකරමින් ජීවිතයේ අස්තීර බව අනාාවරණය කරනවා. මේය අෞචිත්්‍ය ගුණෙන් යුද උපමාවක් ලෙසදා අපට හඳුනගන්න පුළුවන්. මෙම පද්ධිපන්තයේ භාෂා භාවිතය පිළිබාදව අවධානයෝොම් කිරීමේදී දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් ලෙස, කවි පසක් භාවිතය හා රූපකාර්තවත් භාෂා භාවිතයක් යොදාගෙනඇති අයිුරු දකින්න පුළුවන් දැන් අපි බලමු කාව්‍යාත්මක භාෂාභාවිතයට උදාහරණ මොනාද කියලා. ජීවිතයේ ගොරවමින් සැලෙන මසේ හති පෙරලමින් ජීවිතයේ හිසරැගෙන අදවතයේපුලිගුවස් ජීවිතය හඬනඟ. යන අවස්ථාමගි අපට කාව්‍යාත්මක භාෂාපාාවතයක්ම පද්ධිපන්දය තුළ භාවිතා කර ඇති බවට උදාහරණ සපයගන්න පුළුවන්. ඒවාගේම අපි දැන් අවධානය මුකරමු මෙ පද්ධ පම්්දිිය ඇදි රූපකාර්තවත් වාාෂා භාවිතය පිළිබඳව. ජීවිතයේ දම්වැල ජීවිතේ හිස බුද්ධියයේ ඇල්වතුර කියන අවස්ථාතුලින් කවයා පද්ධ පන්තිය තුළ රූපකාර්තවත් භාෂාභාාවේදයක් යොදාගෙන ඇති අයුරු දකින්න පුුවන්. මම හිතනවාමම පද්ධි පන්තියේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන්නැති කියලා ඒ වගේම තමයි ආරම්භේදි මදක් කලාසේම අවසා නේදිීත් මදක් කරනවා අප YouTubeපෂනල්ලික සබස්ක්‍රයිබ් කරන්නේ වගේම තමා අයි කරන්න ගමින් කරන්න අපෙන් අවතම වීඩියෝපවෙදෙන්ම ගන්න බෙල්ලයිකර එකත් කලික කර